අපි අහලා තියෙනවා ඉතිහාසයේ අපේ සාහිත්‍ය අහලා තියෙනවා ලිඳට වැටුණු මිනිහා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනේ කියලා. ඔබ නිකම්ම නිර්මාණය වුණා නෙවෙයි. යම් කෙනෙක් වැරදීමක් වෙලා හරි මොකක් හරි අතපසුවීමක් වෙලා හෝ යම් වලකට වැටුණොත් අර්බුදයකට ගියොත් විනාශයකට ගියොත් ඒ විනාශය තන හරියට හොයලා නිවර්දි කරගෙන එළියට එනවා. දැන් මේ වැටිලා තියෙන්නේ ලිං කටේ ලිඳකට වැටිලා තියෙන්නේ අපි ඔක්කොම. ලිඳකට වැටුනේ වැරදි දේශපාලනයක් නැමැති කටේ. නිවර්දි දේශපාලනයක් නැමැති තැනින් ගොඩ එන්න ඕනේ. ඉතින් අවාසනාවක මහත සමහරු තාම ලිඳේ පදිංචි වෙලා ඉන්නවා. ලිඳ ඇතුළෙම ඉන්න සූදානමින් ඉන්නවා. එහෙම වුණොත් රටක් ගොඩ ගන්න බෑ. ඉතින් ලිං කටෙන් වහා එළියට එන්න ඕනකම තියෙනවා. අපි කතාවක් අහලා තියෙනවා මම ළඟදී බඩල් කුඹුරේ ගිය වෙලාවක තාත්තා කෙනෙක් කිව්වා පුතා දැන් අර උපමාව ප්‍රස්තාපිරුල පැත්තක දාපල්ලා කිව්වා. ගහෙන් වැටුණු මිනිහට ගොන ඇන්නා වාගේ නෙවෙයි කිව්වා දැන් රට. මඩේ එරුණු මිනිහාගේ කරේ රනිල් රාජපක්ෂ නැග්ගා වාගේ කියලා රැස්චිමක කියන්නේ කිව්වා මට. මඩේ එරුණු මිනිහාගේ කරේ රනිල් රාජපක්ෂ නැග්ගා වාගේ කියලා. ඒ වගේ දැන් තියෙන අන්න එහෙම අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවෙන් රට මුදවා ගන්න ඕනි. ඉතින් මෙන්න මේක අපි හිතනවා ජාතික යුතුයකම කාර්යභාරයක් තියෙන මොහොතක්. ඉතින් අනුර කුමාර් දිසානායක සහෝදර මේ රටේ නායකයා කරන්න. සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුව යවනවා කියන පටු තැනට මේක ලඟු කරගන්න එපා. අපි කවුරුත් උත්සාහ ගන්නේ මෙන්න මේ විනාශයට අර්බුදයට ගිය රට නිවර්දි ලෙස නගා සිටවන්න. ඒකට පක්ෂයක්, ජාතියක්, කුලයක්, මලයක්, ආගමක් ඒව පැත්තක තියලා අපි ඔක්කොම එක තැනකට ආ යුතු වෙනවා. එහෙනම් අපේ රටේ අරින්න ඕනේ නැති පාරවල් ඇරලා තියෙන්නේ අවුරුදු 74ක් ඇතුළත. වහලා තියන්න ඕන පාරවල් ඇරලා අරින්න ඕන පාරවල් වහපු රටක් මේ රටේ තියෙන්නේ. ජාතිවාදී, ආගම්වාදී හොඳටම ඇරලා තියෙන්නේ, පාර ඇරලා තියෙන්නේ. විනාශෙන් විනාශයට යනවා. හොරගමට පාර ඇරලා තියෙන්නේ, දූෂණයට පාර ඇරලා තියෙන්නේ. ඒවා වැසිය යුතු පාරවල්. අරින්න ඕන පාරවල් වහලා, වහන්න ඕන පාරවල් ඇරගත්ත රටක මේ වගේ ප්‍රතිඵලයක් අපි භුක්ති විඳිනවා. අන්න ඒ නිසා අපි ඔබෙන් අවසන් වශයෙන් මම ඉල්ලන්නේ මේ ගැඹුර තේරුම් ගන්න සාකච්ඡාවක් කරගන්න අදහසින් තමයි අපි මේ අද සංවාදයක් සඳහා ඔබට ආරාධනා කරේ. ඒක සාර්ථක කරගන්න කියන ඉල්ලීම කරමින් මේ රට ඔබෙත් මගෙත් රට අභිමානවත් රටක් බවට පත් කරන්න ඕනේ. බතබුලතින් පිරිච්ච, නැනනුවණින් සපිරිච්ච අභිමානවත් රටක් හැටියට ඔබෙත් මගෙත් රට පත් කිරීම සඳහා ඔක්කොම එකා වගේ අත්වැල් බැඳගෙන ගමනක් යන්න එන්න කියන ආරාධනාව කරමින් නවතිනවා. ස්තුතියි, ආයුබෝවන්.